ආදරණීය දුවේ පුතේ අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ 10 වැනි ශ්‍රේණියට අදාළ දෙවැනි පාඩම ගැන. නමදිමු අගයමු මහසඟරුවන කියන පාඩම ගැන තමයි අපි කතා කරන්නේ. නමදිමු අගයමු අගයමු මහසඟරුවන සංගරත්නය කියල කියන්නේ කවුද කියන එක අප මුලින්ම මේ පාඩමේදී ඉගෙන ගන්නට ඕන. මුලින්ම කියන්න ඕනේ සංගරත්නය කියන එක තාම ලෝකේ පහළ වෙච්ච වටිනාම මැනික. බෞද්ධ කියලා කියන්නේ තෙරුවන් සරණ ගියපු කෙනෙක්. බෞද්ධ කියලා කියන්නේ තෙරුවන් සරණ ගියපු කෙනෙක්. බෞද්ධයා බුද්ධ රත්නේ සරණ ගියපු කෙනෙක්. ධර්ම රත්නේ සරණ ගියපු කෙනෙක්. සංඝ රත්නේ සරණ ගියපු කෙනෙක් බෞද්ධ කියන්නේ. එතකොට අපි සරණ ගියපෝ මේ රත්න තුනේ ඉතාම වැදගත් රත්නයක් තමයි ළමයි සංඝ රත්නය කියලා කියන්නේ. අපි සරණ ගියපු මේ රත්නයන් වලින් ඉතාම වැදගත් රත්නයක් තමයි මේ සංඝ රත්නය කියලා කියන්නේ. ලෝකේට බුදු කෙනෙක් පහළ වුණොත් විතරයි පුතේ සංඝ රත්නයක් ලෝකේ පහළ වෙන්නේ. ලෝකේට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණොත් විතරයි ලෝකයට සංඝ රත්නය පහළ වෙන්නේ. එතකොට මේ සංගරත්නය මේ ලෝකෙ දෙන පරලම දුර්ලභ දෙයක්. සංගයා කියලා කියන්නේ සමූහය කියලා අපි කියනවා. සංගයා කියලා කියන්නේ සමූහය. එහෙම අදහසක් දෙන සමූහය කියලා සංගයා කියනවා. එතකොට තින්තුණු බිඳුණු වස්ත්‍ර ධරණ අය විසුණු වහන්සේලා වෙනවා. මේ අයගේ මේ විසුණු වහන්සේලාගේ එකතුවක් අපි සංඝයා විදිහට ගන්න. එහෙමත් නැත්නම් පැවිදි හා උපසම්පදාව ලද පිරිස් අපි සංඝයා විදිහට පොදුවේ සාකච්ඡා කරමු. දරුවනේ, මේ සිංහල ජාතිය ආරක්ෂා කරන කුල දේවතාවුන් වහන්සේලා විදිහට අපිට මේ සංඝරත්නය පෙන්වා දෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. මේ සිංහල ජාතිය ආරක්ෂා කරන කුල දේවතාවුන් වහන්සේලා කිව්වොත් ඉතාම නිවැරදි මහා සංඝරත්නය කියන්නේ සිංහල ජාතිය ආරක්ෂා කරන කුල දේවතාවුන් වහන්සේ. එතකොට දරුවනේ, මේ සංඝරත්නය ගැන කතා කරනකොට අපි උපතේ සිට මරණය දක්වාම සංඝරත්නය අපිත් එක්ක බැඳිලා ඉන්නේ. උපතේ සිට මරණය දක්වාම සංඝරත්නය අපි එක බැඳිලා ඉන්නේ. අපි දැන් බලමු උපතේ ඉඳලා මරණය දක්වාම සංඝරත්නය කොහොමද අපිත් එක්ක බැඳිලා ඉන්නේ කියලා. දරුවනේ, දරුවෙක් ලැබෙන්න කුස පිළිසිඳ ගන්නකොට කුස පිළිසිඳ ගත්තට පස්සේ අංගුලිමාල කියලා පිරිතක් කියනවා. මොන පිරිතද? අංගුලිමාල පිරිත. අංගුලිමාල පිරිත සජ්ජායනා. එතකොට මේ අංගුලිමාල පිරිත සජ්ජායනා කිරීම තුළින් අද වෙන්නේ දරුවන් ඒ ලැබෙන්නේ ඉන්න දරුවන් ආරක්ෂා වෙනවා. එහෙනම් අපි ඉපදෙන අපේ අම්මලාගේ කුසට ආවට පස්සේ මුලින්ම අපිට පිරිත් කියලා අපිව ආරක්ෂා කරන්නේ අපේ මහා සංඝරත්නය. අංගුලිමාල පිරිත දේශනා කෙරේ. ඔන්න පළවෙනි කාරණා. ඊට පස්සේ අතීතයේ දරුවෙක් ලැබුණට පස්සේ නම් තබල දෙයක් නම් තැබීම. දැන් දුටු ගැමුණු රජතුළුවන්ට
දුට්ඨගාමිනී අපේ කියන මේ දුටු ගැමුණුට නම දෙන්නේ මහසගරත්. කාමන්තිස්ස රජුගේ විකාර මහදේවියයි ඉකර. ඒ වගේම සංඝයා ඉදිරියේ තමයි ඉඳුල්ගත ගාන්ති කිරිබත් කවලා අයයි මලේ දෙන්න වාද වේද වෙන්න වුණොත් ඒ දෙන්නම සමග සම්පන්න කරන්න සංඝයන් පවරන. අනාගතයේ හැටියටම අයයි මල්ලි දෙන්න වේද වින්න වෙනවා. ඒ වෙලාවේ මහා සංඝය ඇවිල්ලා තමයි උදව් කරන්නේ. දරුවනේ යම්සේදා අයයි මල්ලි දෙන්න ඒ වේද වින්න වෙත්ත වෙලාවේ සංඝය උදව් නොවුනා නම් එතම් විට එළාර ජය ගන්න තිබුණා. තිබුණ ගොඩක් කාලවට අතීතේ බුද්ධ දාස සුජාතා ඒ වගේම ධර්මසේන ඒ වගේ බෞද්ධ නම් අපි පාවිච්චි කරලා තියෙනවා. මේ බෞද්ධ නම් අපිට සංඝයාගේ උරුම වෙච්ච දෙයක්. සංඝයා නම් තමයි තියෙන්නේ. ඔය මොනරාගල පැත්තේම සමහරක් අතීතේ ගෑනු ළමයිට කන් විදින එක පන්සලෙන් කරා කියලා කියනවා. ඒ කන්වට කරාබු දාන්නේ දෙහි කටු වටගෙන ඒ කන් විදින චාරිත්‍රය මොනරාගල පැත්තේම ඒ පැතිවල කම් විදින චාරිත්‍රය භික්ෂුන් වහන්සේලා කරා කියලා තමයි කියන්නේ ඇති. දැන් නම් වෛද්‍යවරු ගාවට ඒ කටයුත්ත කරන්න යන. ඒ වගේම අපුරු කියමේ. අපුරු කියන අපුරු කියවීම. අපුරු කියවන්නේ සංඝයා විසින්. අපුරු කියවීමේ චාරිත්‍රය කරන්නේ සංඝයා විසින්. ඔබල දන්නවා අපේ රටේ හිටියා කැලණිතිස්ස කියලා අර කැලණිතිස්ස හාමුදුරුව තමයි කැලණිතිස්ස රජුරුවන්ටයි රජුරුවන්ගේ මන්දිටයි දෙන්නකම අපුරු කියෝල දෙන්නේ. පස්සේ ගොඩක් වෙලාවට අපුරු කියෝන එක්කෙනාගේ අපුරු වල බොරුව එනවලු ඒගොල්ලොන්ගේ ඉගෙන ගන්න. ඉතින් මේ රාජකුමාරවරු දෙන්නගෙන් කැලණිතිස්ස රජුරුවන්ට එක මානසික ව්‍යාධියක් කියලා තියෙනවා. එයාගේ නෝනා කවුරු හරි පිරිමියෙක් දිහා බැලුවොත් එයා එයත් එක්ක හොඳයි එකවත් කියලා يعني අනිත් සම්බන්ධයක් තියෙනවා කියලා පදහනවා. තරහට මනෝන යාළු වෙනවා රජුරුවන්ගේ මල්ලිත් එක්ක. ඉතින් ඒ කාලේ SMS ඒව මොකුත් නැහැනේ. ලියුම් කඩද සික්ක. ඒ වගේම ට්විටර් ඉන්ස්ටාග්‍රෑම් මේව නැහැනේ. පණිවිඩ දෙන්නේ තල් බොලොන්ද. ඒ කැලණිතිස්ස හාමුදුරුව පිටපාත වඩින වෙලාවක කැලණිතිස්ස හාමුදුරුවගේ පිටිපස්සෙන් තව හාමුදුරුව කෙනෙක් වගේ කෙනෙක් බොරුවට අන්දලා චීවර දාගියෙක් පිටත් කළේවනවා පණිවිඩ දෙන්න. එක දවසක් කොහොම දෙද්දි තල්පත්තර කලියන් ආපු එක දුන්න පෙම් හසුන වැටුණා අර චීවර දාගියාගේ. ඒ වෙලාවේ රජුරුව හිතුවා එකත් එක්කටම මේනම් මේ ගෝලයා ගෙඩියුමක් ගෝලයා අරන් ඇවිත් තියෙන ගුරා ගෙඩියුමක් තමයි කියලා ගුරු හාමුදුරුව කියන්නේ කැරණිතිස්ස හාමුදුරුව හිතවත් කියලා දේවියත් එක්ක අහුරු පරීක්ෂා කරා. එතකොට අහුරු පරීක්ෂා කරනකොට රජුරුව දැනගෙන හිටියේ අමතක වෙලා තිබුණලු. ඒ වෙලාවේ කැරණිතිස්ස හාමුදුරුව අහුරු කිරි කියෝවේ කියලා හෙදෙන්නට. එතකොට මල්ලිගේ අහුරුයි කැරණිතිස්ස හාමුදුරුවගේ අහුරුයි එක වගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? කැරණිතිස්ස හාමුදුරුවම අර කුරුණු තෙල් කටාරමක දාපු සිද්ධිය සිද්ධ වෙනවා. කියන්නේ උණු තෙල් කටාරමක දාලා රත් කර තෙල් කටාරමක දාලා රත් කරා. රත් කළා අන්තිමට කුරුණාංශකේ දේහය අරගෙන කෑලි කෑලි වලට කපලා මුද්දේ මාළුට ගන්න දැම්මයි කියලා කිව්වා. ඒ වෙලාවේ මුහුදු ගොඩ ගලන්නේ කියන්නේ නේ සංඝයා අකුරු ගියවීම කියන එක ගැන තවත් තහවුරු කරන ඓතිහාසික සාක්ෂිය. පන්සල් වල පිළිවෙන්නේම දෙවිත දෙන්නේ කාලේ අපුරු කියවන. ඒ වගේම සංඝයාගෙන් සිද්ධ වෙන තව වැදගත් කාර්යතාවයක් තමයි මහා සංඝරත්නයෙන් සිද්ධ වෙන අපිට අපුරු කියවනවා. ඒ වගේම ඉගැන්වීමේ කටයුතු සිද්ධ කරනවා. අපිට ඉගැන්වීමේ කටයුතු කරන ඉගැන්වීම දහම් පාසල් දෙන්න තියෙන ඉගැන්වීම පිළිවෙලේ මුගන්න. ඊළඟට එක තමයි දරුවනේ විවාහයකට පෙර විවාහයට පෙර ආශිර්වාද කරනවා. ආශිර්වාද කිරීම විවාහයට පෙර ආශිර්වාද.
ඒකට දරුවනේ මහා සංඝරත්නයෙන් අපිට සිදුවන ඉතාම වැදගත් සේවාවක් තමයි විවාහයට පෙර අපිට ආශිර්වාද කරනවා වගේම මහා සංඝරත්නය මොකද කරනානේ මේ අපිට විවාහයට පෙර ආශිර්වාද කරනවා ඒ වගේ අපේ දානවලට සහභාගී වීම දානවලට සහභාගී වීම ඒ වගේම අපේ පිරිත් වලට සහභාගී වෙනවා පිරිත් පින්කම් වලට සහභාගී වීම තුන් මාසේ හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ දාන දෙනවා දාන දුන්නාම දානවලට කෙනෙක් මරුණට පස්සේ එනවා පාංශු කූලය දෙනවා ඈ පාංශු කූලය චාරිත්‍රයට පැමිණීම ඊට පස්සේ තුන් මාසේ හත් දවසේ දාන අවුරුද්ද දානවලට සහභාගී වෙනවා ඒ වගේම ඔය විදිහට කටයුතු වලට සහභාගී වෙනවා ඒ වගේම ජාතිකමය වශයෙන් රටේ විවසනවලදී සුනාමි වලදී යුද්ධ අවස්ථාවන් වලදී ඒ වගේ සංඝයා තමයි අපිට උදව් කරන්නේ එකපාර විශේෂයෙන්ම සංඝයාගේ වැදගත්කම ගත්තොත් රටේ රජවරු තනන්නන් විදිහට හඳුන්වන්නේ රජු හාමුදුරුවෝ ඒක තැනක අපිට විස්තර වෙනවා දුටුගැමුණු රජුව අසනීප වුණා මරණාසන්න මොහොතට සද්ධාතිස්ස රජුන්ට අනුරාධපුරයට යන්න සිද්ධ වෙනවා. එතකොට සද්ධාතිස්ස තමන්ගේ ලොකු පුතා වෙච්ච ලජ්ජතිස්ස ටම්පාරකාර දින තුල්ලත්තනත් එක තමයි අනුරාධපුරයට යන්නේ. තුල්ලත්තනත් එක අනුරාධපුරයට ගියාම මොකද වෙන්නේ? ලජ්ජතිස්ස මේට වඩා තුල්ලත්තනත් එක අනුරාධපුරයේ හිටපු සාමිනාන්සර හිටවත් තුල්ලත්තන බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඒක පිනක් තියෙන. මොරන්න හිටියක්. ඒකත් එක්ක විසුන් වහන්සේලා ලද්දතිත් මරණයට පස් වුණාට පස්සේ ලද්දතිත්ට රජකම දෙන්නට වඩා තොල්ලත්තන්ට රජකම දෙන්න කටයුතු. අන්තිමේදී ඒ ලද්දතිත් තරහා ගිහිල්ලා තොල්ලත්තනගෙන් රාජ්‍ය බලය අරගන්න. සංගයත් එක ටික කාලයක් අමනාප වෙලත් ඉඳලා තියෙනවා. කොහොම නමුත් රජවරු නිර්මාණය කරන්න සංගයා වැදගත්. ඒ වගේම කාලික මාගේ ආක්‍රමණය පස්සේ රජකමට උරුම කුමාරවරු හොය හොය ගිහිල්ලා දෙනවා දකුණු ඉන්දියාවට බුරුමයට වගේ රටවල්වලට. යනකොට තමයි දැනගන්නේ ලංකාවේ දමදෙනිය තොපනේ විජේ බාහු කියලා කුමාරයෙක් බේරිලා ඉන්නවා. හරි. පස්සේ තුන්වෙනි විජේ බාහු රජ කරනවා. දලදාව දෙනවා. මගේ පින්වත් දරුවනේ මේ සංඝයා සංඝරත්නයේ ජාතික දේශපාලනික සාමාජීය සංස්කෘතික සියලුම සාධක වෙයි. අපිට උදව් කරන්න පිළි. සංඝරත්නයේ සතු ගුණ නමයක් එතකොට අපි ණය ගැති මහා සංඝරත්න අපි ගෞරව කරන්න ඕනේ අපි වන්දනා කරන්න ඕනේ අපි නමදින්න ඕනේ මහා සංඝරත්නයට ඉතින් ඒකයි අපි මේ පාඩමේදී අපි නමදින්න අගයමු මහා සංඝරත්න කියලා අපි ඕගලන්ට මේ පාඩමට නම් දීලා තියෙනවා එතකොට මේ ලෝකේ බුදුවරු ඉන්න කාට විතරයි සංඝයා ඉන්නේ සංඝයාට දෙන දානි අග්‍රයි දුගී මගිය අතරට දෙන අයට වඩා ස්ථානයේ ගන්ත කතාවක සඳහන් වෙන අවුකොට දිව්‍ය පුත්‍රයා ඉන්ද්‍ර දිව්‍ය පුත්‍රයා කියලා දෙවිවරු දෙන්නේ කියලා. මේ දෙවිවරු දහානේ දෙවිවරු දෙන්න. එක්කෙනෙක් අවුරුදු 20000ක් මිනිසෙට දන් දුන්න කෙනෙක්. එක්කෙනෙක් කෙලවසක් දානයක් දීලා අනුරුද්ධ මහත්. දිව්‍ය ලෝකෙ ගියාම බුදුරජාණන් වහන්සේ ඒ වඩිලා බණහන මේ දෙන්නම එක ළඟ හිටියා. ප්‍රබල බලගත් දෙවිවරු වෙනකොට බලය අඩු දෙවරු පස්සෙන් පස්සට තල්ලු වෙලා යනවා. දිව්‍ය බලයත් එක්ක. එතකොට අර බුදුහාමුදුරුවන්ට එක දවසක් දන් දුන්නා දෙවියෝ මේ අනුත් හාමුදුරුවන්ට දන් දුන්න දෙවියෝ ඉස්සර හැමිද්දි අනිත් දෙවියෝ පස්සර ගියයි කියේ. එතකොට බලන්න සංඝයාට දෙන දහණිය අග්‍රයි මහා සංඝයාට දෙන. ඒ නිසා සංඝරත්නයට ගරු කරන්න ගෞරව කරන්න අද මේ කාලය වෙනකොට Facebook වලින් විවිධ මාධ්‍ය වලින් සංඝයාට අපහාස කරන වැඩපිළිවෙළ වලින් මාන. ඒවට අහු වෙන්න එපා අදටත් තනි වේල දානේ වළඳන මුදල් පරිහරණය නොකරන ඈ රත්තරම් මිල මුදල් වල ඇලෙන්නේ නැති ඒ වගේම රැකී රක්ෂා නොකරන පින්වත් මහා සංඝරත්න ලංකාදීපේ වැඩි ඉන්නෝ මේ ලෝකේ වැඩි ඉන්නෝ
එවැනි මහා සංඝයාගේ පැහැදෙන පින්වත් දරුවනේ පින්වත් දරුවනේ, එහෙනම් අපි ඊළඟ දවසේ දෙවනි මේ ඕගලන්ට අදාළ ඊළඟ පාඩම එහෙනම් තේරුම් ගන්න ඕගලන්ට අයිබෝවන්.